ලංකාවේ ඕනම කෙනෙක්ට දඹුල්ල කිව්ව ගමන් මතක් වෙන්නේ සීගිරිය. ඒ වුණාට මේ අපූර්ව දඹුල්ල පුරවරය තුළ තවත් සුවිශේෂී ස්ථානයක් පිහිටලා තියෙනවා. ඒ තමයි කළුදිය පොකුණ ඉපැරණි ආරණ්‍ය සේනාසනය. හැබැයි අනුරාධපුරේ පිහිටලා තියෙන මිහින්තලේ කළුදිය පොකුණ එක නම් පටලව ගන්න එපා. මේ කියන කළුදිය පොකුණ පිහිටලා තියෙන්නේ කණ්ඩලම වැවට ආසන්න ප්‍රදේශයේ. සීගිරිය ඉඳන් කිලෝමීටර් 12ක්ද දඹුල්ල ඉඳන් කිලෝමීටර් 15ක් විතර දුරින් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. මෙම ආරණ්‍ය පැරණි මාතුල මහානාම හිමි විසින් රචිත මහාවංශයේ සඳහන් වන දක්කිනගිරි විහාරයේ බවටද ඇතැම් සාක්ෂි මගින් හෙළි වෙලා තියෙනවා. මේ කළුදිය පොකුණ විහාර සංකීර්ණයට විශාල වූ භූමි භාගයක් අයත් වෙනවා. හැමෝගෙම හිතවල කුතුහලයක් ඇති ඇයි මේ තැනට වර්තමානයේ කළුදිය පොකුණ කියලා නම හැදුනේ. ඉතින් ඒකට හේතුව තමයි මේකේ වසර පුරාවටම වතුර තියෙන පොකුණ. මේ පොකුණේ වතුර කළු පැහැයට හුරු නිසා වර්තමානයේ මේ ස්ථානයට කළුදිය පොකුණ කියන නම ලැබිලා තියෙන්නේ. මේ කළුදිය පොකුණට යන්න තියෙන මාර්ගය නම් මේ වෙද්දි අවලන් තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් ගමන් ගන්න අයට පුංචි අපහසුතාවන්ට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. වහින කාලෙට නම් යන්න අමාරු වෙන ආරක් වගේ තැනකුත් තියෙනවා. ඉතින් මේ කැලේ මැදින් වැටුණු හුදකලා වෙච්ච පාරේ කෙළවරේ තමයි ඉපැරණි දක්කිනගිරි විහාරය පිහිටලා තියෙන්නේ. වර්තමානයේ වෙද්දී මේ ස්ථානයේ භාරකාරීත්වයේ හිමි වෙලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. මේ විහාර සංකීර්ණයට දහවලක ඇතුළු වුණත් සවස් කාලයේ වගේ හැඟීමක් තමයි අපේ සිත් තුළට කාවද්දන්නේ. ඒ මොකද කිව්වොත් මේ විහාරයට අයත් භූමි භාගය තුළ වෘක්ෂලතා ගහණය අධික නිසා. කොටින්ම කිව්වොත් පිරුවෙලිය නම් මහ පොළොවට වැටෙන්නේ නැති තරම්ම මේ ගස්වල උඩුරියන් ස්තරය වර්ධනය වෙලා තියෙනවා. මේ විහාරයට අයත් භූමිය ටිකක් ගුප්ත වූ පරිසරයකට හිමිකම් කියනවා. ඉතින් මේ දක්කිනගිරි විහාරය හෙවත් වර්තමාන කළුදිය පොකුණ ඉදි කරලා තියෙන්නේ බුද්ධ වර්ෂ 137-139 අතර දුටුගැමුණු රජුගේ මලනුවන් වන සද්ධාතිස්ස රජු විසින්. තවද මේ අග්ගබෝධි රජු විසින් ප්‍රතිසංස්කරණයට ලක් කර ඇති බවද සඳහන් වෙනවා. මෙයට බොහෝමයක් රජවරු විවිධ අංගයන් එකතු කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද විහාර සංකීර්ණයක් බවටද හෙළි වෙලා තියෙනවා. එනම් දෙවන සේන රජු සහ තුන්වන සේන රජුද මෙම විහාරයේ යම් යම් වෙනස්කම් සිදු කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු කර ඇති බවට ශිලා ලිපි හමු වෙලා තියෙනවා. සාක්ෂි ලෙස ක්‍රිස්තු වර්ෂ 1900 වසේ එනම් ක්‍රිස්තු වර්ෂ 938-946 දී පමණ කරවන ලද තුන්වන සේන රජුට අයත් පුවර ලිපියක් දක්නට ලැබෙන අතර එය ලියා ඇති අක්ෂර මධ්‍යකාලීන සිංහල අක්ෂර බවද තහවුරු වෙනවා. එහි සඳහන් වනුයේ මෙම දක්කිනගිරි විහාරයේ වැඩවාසය කරන ලද භික්ෂූන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු නීති රීති ආදියයි. එමෙන්ම දෙවන සේන රජුගේ 8 වන රාජ්‍ය වර්ෂයේදී කොටවන ලද ගිරි ලිපියක්ද දක්නට ලැබෙනවා. ඒක සඳහන් වෙලා තියෙන්නේ දක්කිනගිරි විහාරයේ හෙවත් මේ කළුදිය පොකුණ විහාරයේ වාසය කළ සංඝයා වහන්සේලාට දලතානම් වයිකු විසින් ආහාර ලබා දීම සඳහා කලන් 23ක රත්තරන් පූජා කළ බවයි. මේ භූමියේ විශාලත්වය සලකා බැලුවොත් නම් මේ භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩවාසය කර ඇති බව මනාව පැහැදිලි වෙනවා. ඉතින් බුදුදහම අපේ පැරණි ශිෂ්ටාචාරයක කොච්චර දුරට බැඳිලා තියෙන්නට ඇතිද? ඔයත් ගිහින් බලන්න ඒ අතීතයේ සැබෑම කොටස්කාරයෙක් වෙන්න.